අපට මේ ජීවිතය දෙස බලන්්දි වැටහෙනවා ඉපදෙනවා දිරනව ලෙඩරෝගැහැදෙනවා මැරෙනවා. ඉතිහාසේ හිටපු රජවරුන්ට ඔට වැඩිය දෙයක් කුණාද. ඔච්චර තමයි වුනේ ඉතිහාසේ හිටපු මැතිඇමතිවරුන්ට දීපචක්‍රවර්ති රජවරුන්ට ඔච්චරයි වුනේ ඉපදනාා ටිකටික වයසට ගියා වයසත්‍ය එක්ක ජරාාව ඇති වුණනා ජරාවත් එක ව්‍යාධී ඇතිවුණ ව්‍යාධියයෙන් මරණයට අරංගිය. උපන් මොහොතේ පටන් මේ මහපොළවට පහළ වෙත්ත හැම්ම මිනිෙකුටම වනේ ඔච්චරයි. ඉතිං ඔය ආතරට මේ මහ පොළවට පහළ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා කාල එකට පස්සේ. ඒ උතුමන් වහන්සේලා ජීවිතය ගැන කල්පනා කරන්නේ සාමාන්‍ය මිනිසු කල්පනා කරන විදිහට නෙවෙයි. සාමාන්‍ය මිනිසු කල්පනා කරන්නේ කොහ මහරි ලෙඩක් ඇැඳන ම මොවවාහරි ේතක් ී. ලෙඩි සීප කරගන්න එක විතරයි එමිනිසුන්ගේ මූලි කරමුණ. හැබැ ඒමිනිසුන්ට ුවමනාවක් නෑ එමිනිසු දන්නේ නෑ මේ ලිඩි අපේ ජීවිතය හැදෙන අවසන් රෝගය නෙමෙයි කියලා. එතකොට යම් රෝගයක් උත්සන්න වෙලා බලවත් වෙලා ඒකෙන් පීඩාවටත්වයන කොට ඒ රෝගම් බේරෙන් කටයුතු කරනවා. නමුත් මතුමත්තල තබ රෝග පීඩක් කීයක් වැල දෙෙන්න්න නියමිතයි දේව ගැන කිසීම අවබෝධයක් නෑ. කිසිම දැක්මක් නෑ, මෙනෙහි කිරීමක් නෑ. මේ මොහොතිය අදදවසි දැනට අපට හිමිවෙන්නට නියමිත යම් අන තුරක් පිඩාවක්තියෙනවනං එයින් බේරෙන් කටයුතු කරනවා හැබැයි. මේ ඉපදීම මුල්කරගෙන ඇතිබන මහා දුක විපත්ත කවද්දවසන් කරන්නේ. කවදද මේ ඉපදීමෙන් අතමි දෙන්නේ නැවත නැවත දි නැව නැවත මියදීම නැවත නැවත මේ සසරට පැමිණීමෙන් කවද්දෝ අපිඇතමි දෙන්න කියලා. සාමාන්‍ය මිනිසාට. එහෙම නුවනක් ඇත්තෙත්නෑ ලෝකෙ ඇතිතාක් ඉගැන්වීම්, ශිල්ප, සොයාගැනීම්, විෂයන් එවගේම හඳුනාගැනීම මේ හැම දෙයක්ම මේ ජීවත්වන පුංචි කාලයට පමණක් වලංගුවන පමණක් හේතුවන දේවල්. මේ ලෝක අපිට මුණගැහෙච්ච අතපතගාන ලැබච් දැන හඳුනගත්ත හොයාගෙනගියපු හැම දේම වගේ. මේ අවුරුදු පනණහා කැටගජීවිත කාලෙට පමණක් වලංගුවන දේවා. පිහැම වෙලාවකම ජීවිතේ බලන්න එ පුංචි කාලේට වලංගුවන දේ වෙනුවෙන් අසීමිත කැපකිරේම් කරනවා. හෙට දවසේ යන්න තියෙන ගමන ගැන අද දවස පුදුමා කාරසූදානවා. හෙට දවසේ නමාතැන් ගන්න යන්න තැන ගැන හොඳට කල්පනාකනවේ ගැනවිීමසනවා. දහස් වාර්යක් හිතනවේ තැන හොඳයිද පහසුවෙන් ඉන්න පුළුවන්ද. දර වාාද කනැද් කෑම බීමටික ැබෙනවද ආදී වශයෙන් ඒ ගමන ගැන සෑහෙන කල්පන කරනවා. යන වාහනය ගැන කල්පනා කරන අපිත්තක යන පිරිස ගැන කල්පනා කරනවා මේ දවසක් දෙකකට නවා තැනකට යද්දී. හැබයි මරණින් මත්්‍ය යන ගමන ගැන කවුරුවත් කාගවත් යම බිමසීමක් නෑ. ඒම හිතන් එන මොනව වෙයිද කොහෙට යයිද මොනවදතෙන්න්දදි විින්න සිද්ධ වැ දේවල් ගැන කිස්සීම කල්පනාවක් නෑ තාවකාලික සුුවය වෙනුවෙන් ජීවිතයම කැප කරලා හැබැයි අනාගතේ උරුමවෙන්න තියන ඒ මහා දුකපිටු දකින්න ඒ දුකෙන් අතමේ දෙන්න කාගෙවත් සුදානමක් නෑ කාගෙවත් ඕනකමකුත් නෑ ඒ ගැන කියා දෙන්න කෙනෙක් ඇත්තෙත්න්නේ. ඒකට තමයි කිය අවිද්‍යා අන්ධකාරය කියලා. අපි මේ ජීවිතයේ සැලසුම් කලත් නොකලත්. උපන් අපට ලැබ සැප දුක් ප්‍රමාණයක් තියෙනවා. ඒටි අපිට කොහොමත් ලැබෙනවා. අපි උත්සාහවත් වනුත් ඒදී යම් පමණකට වෙනස් කරන්න පුළුවන් එක බැරිකමක් නෑ. අනේ අපට දුක් නෙමේ උරුම් වෙලා තියන කරන්න දෙයක් නෑනේ කරුමයනය කියලලා එහෙම ඉන්න නෙමේ ධර්මය දේශනා කරන්නේ භාග්‍ය තුන්හන්සේ. කරම විපාක වෙනස් කරගෙන දුක්විදින්න තියෙන තැන හඳුනාගෙන දුක් නැති කරන්න වැඩ කරන්නේ මේ මා ධර්මය දේශනා කරනන්නේ කියන්නේ මේ ජීවිතයේ. හ්ඩ හඩා ල්ලපි වැලපඉන්න නෙමයි මේ ජීවිතය තුළම සැනසීමේ සුවය මතුකරගන්න දුක් නැතිකරගන්න මේ ජීවිතය තුළ හෙමයි ධර්ම දේශනා කළේ. ඉතින් එහෙම ධර්මයක් බුදුරජාණන්හන්සේ වදාාරලාතියනෙ නමුත් ලෝකෙ උදවයට මේ ධරමය නැසීම නිසා හෝ ඇහිලා ගණන්ගන්න නැතිකම නිසා හෝ අවබෝධයක් නැතිකම නිසා හෝ සිද්ධ වෙලාතිය අවසාන කුමක්ද මේ ධර්ම මාර්ගයෙන් ලැබෙන්න තියෙන අසීමිත සැනසීම හිමිකරගෙන. අසීමමිත විමුක්ති අහිමි කරගෙන මේ දවසක් දෙකකට වලංගුවන වර්ශයකට දෙකකට සීමාවන, දසකයකට දසක කීපයකට සීමාවන ජීවිතය වෙනුවෙන් පුදුමාකාරවිදදියට වෙහෙසෙනවා. පුදුමාකාරිවිදිට පීඩාවන් ගන්නවා. පුදුමාකාරිවිදිට අවදාානම් අතට ගන්නවා. පුදුමාකාරවිදියට මේ පුංචිකාලයට ගතත් වෙහෙස වනවා හිතත් වෙහෙසවනවා නිද්ධි මරනවා. ැයි ඔවුන් තන්න නෑ අපි විහෙසෙන් ඕනි මේේදේයට නෙමෙයි මේ ජීවිතය ජීවත්වවෙන්නත් යම් වෙහෙසක් ඕන හැ ඊට වඩා හිතන්නඩ ඕන මේ ජීවිතය අවසන් වෙලා යන තැන. ඉතින් ලෝකෙ මිනිසුන්ට අවිද්‍ය අන්ධකාරය මහතනිසා ඒ සත්්‍යේ වැටහෙන්නේ නෑ. එනිසා ඉපදුනා ජරාබට පත් වනා ලෙඩ දුක්කැදුනම් මියදුනාා ඔච්චරයි සංසාර ගමනෙත් අපට උරුම වුණේ ඔච්චරයි අපි හොයාගනගේ අදත්තේදේ හොයාගෙන යන්නද. මේ දසයක් ලැබුණනේ කෙලොබ කල්පනා කරන්න. මේ බුදුසුන ඒව දෙසා නම් නෙවෙයි. මේ බුදුසුන සදාාතනික සැනසේ මුදෙසා. සදා කල්හි විමුක් යවුදෙසා නොවෙනස්වන නොගෙ වෙන ශාන්තිය උදෙසාමයි තතාගතයන් වහන්සේගේ මේ අනුත්තරසාසනය ඉති ෙනිසාපි ඒව දෙෙසා තමයි මේ අමා ධරමේ හේතු කරග යොත්තේ තමන්ගගේ ජීවිතේ දිහා බලන්න දැන් සුදුසුම කාල යයි. තමන්ගගේ ජීවිතයේ දියයා බල හිතල. තු දරමයට අනුව ීවත්යන දැන් හොඳම කාලාේමය වෙල්ල තිෙන්නේ. හෙට දවස ගැන හිතන්න අමාරුයි. හෙට ජීවත්වේද නැද් කළ හිතන්න තමාරුයි. එනිසා අද්ද අදම මේ ඇහෙන ධර්මය ජීවිතයට ගලපාගන්න හැම දෙනාම කටයුතු කරන්න එහෙම කටයුතු කලොත් පමණක්කඔබට මැරෙන වෙලාවෙ පසුතැවීමක් නැතුව. අනේ මට වැරදුනා කෙළ හිතන්නේ නතිව අනේ මට පින් පුරාගන්න බැරරිවුණනානය කෙළ හිතන්නෙ නැතුව ජීවිතයෙන් අවසන් ගමන්යන්නට පොළුවවාන්. ඒතුනි මැරණ විශාල් පිරිසක් මනුසල්ලෝක මැරෙන් අසරන වෙලා. මැරණ වෙලාවට ආවහම කළකී හැමදේම මැවි මැවී පේනවා ලෝකෙට හොරෙන් කරපු පෞවකම් තිබුනත් ලෝකෙට පෙනෙන්න කරපු පවකම් තිබනත් ඔය ඔක්කෝම මරණසන්න සමයේදී එක නිමේශයකින් ඔබේ හිත ඉදිරියටට ආවහම ඒ අරමුණ නොතාම බලවත්විදියටට ඔබේ හිතර කාවදිනොකොට අවසානි ඔබ හිරවෙනමව බාසරණ වෙනවා ඔබට මහා පීඩාවක් පසු ඇැවීමක් බයක් සන්ත්‍රාශයක් ඇති වෙනවා. එනිසයි පුන පුනා කියන්නේ අද ගැන හෙටගැන නෙමේ හිතන්නට ඕනි මරණය ගැන හිතන්නට ඕන. මරණින් මත්තේ මට මොකක්ද වෙන්නේ. මරණින් මත්තිේ මම කොහෙටද යන්නේ. අද අදම ඒ ගැන හිතලා. අද අදම ධරමය පිහිටවෝත්. ඔබ අදහවස්සෙනකොට මැරුණත් දුගතියකට යන්නන. ඒ තරම් ආශ්චරය මත් මේ ධර්මය. ඉතින් ඒ ආශ්චරය මත් ධරමය. ධம சූත්‍රය ඇ සුරින් ුදුරජාණන් වහන්සසි ும்.